ගෙවතු අලංකරණයට කෘෂි භෝග යොදා ගැනීම මගින් වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකිවනවා මෙන්ම. නිවැසියන් ලෙස මේ කටයුතුවල යෙදීමෙන් හොඳ මානසික ඒකාග්‍රතාවක් හා ආශ්වාදයක් ලබාගත හැකි වෙනවා. පළතුරු වර්ග ඉඩ තියෙන තැන්වල ගා කරලා තියෙන හැටි ඉඩකඩ සීමා වී ඇති අපේ ගෙවතුවලට හොඳ ආදර්ශයක් සපයනවා. සිරස් භූමියෙන් වැඩි අස්වැන්නක් ලබාගන්න වගා කුළුණක් සකස් කරගන්නේ කොහොමද කියන එක ඔබට වැදගත් වේවි. වගා කුළුණු වර්ග කිහිපයක් තිබුණත් අද මේ සැකසෙන්නේ විෂ්කම්බය අඟල් 4ක් 5ක් පමණ ඇති එස්ලෝන් බටයක් හෝ ගැට ඉවත් කළ උණ බටයක් සහ පොලිසැක් මලු භාවිත කරලා ගොඩ නැගී හැකි වගා කුළුණක් ගැන. මේ සඳහා අඩි 7 හමාරක් දිග එස්ලෝන් බටයක අඟල් 4ක් හෝ 5ක පරතරයට සිදුරු විද ගැනීම අවශ්‍ය වෙනවා. මේ බටය සුදුසු තැනක අඩි 1 හමාරක් පමණ ගැඹුරට ස්ථිරව නොසෙල්වෙන ලෙස සවි කළ යුතුයි. අඩිය ලිහන ලද පොලි ප්‍රොපිලීන් මල්ලක් මේ බටයට එක් කොනකින් බැඳගන්නා අතර මල්ලි අඩියට අඟල් 6ක් උස වැලි තට්ටුවක් දමා ගැනීම මීළඟ පියවර වෙනවා. පසුව අඟල් 6ක් උසට අඟල් 3, 4 ගඩොල් කැට තට්ටුවක් දමන අතර බඳුන් මිශ්‍රණයෙන් මල්ල පුරවා ගනු ලබනවා. මේ මිශ්‍රණය සැකසීමට මතුපිට කොටස් 1ක්, කොම්පෝස්ට් කොටස් 1ක්, දිරු කුකුල් පොහොර හෝ ගොම පොහොර කොටස් 1ක මිශ්‍රණය භාවිත කරගන්නවා. පළමු මල්ල පිරෙන විට දෙවන මල්ල එයට සම්බන්ධ කර බඳුන් මිශ්‍රණයෙන් පුරවනු ලබනවා. පුරවා නිම කළ වගා කුළුණ අඩි 5ක් උසවීම ප්‍රමාණවත්. කුළුණේ වටේට සර්පිලාකාර ලෙස සිදුරු සාදා බඳුන් පැල හෝ දඬු කැබලි සිටුවීම දැන් කළ හැකි. විවිධ වර්ගයේ භෝග රසක් වගා කළ හැකි මේ කුළුණට ජලය දියර පොහොර යොදන විට එස්ලෝන් බටය හෝ උණ බටය තුළටම යෙදිය හැකි. එහි ඇති සිදුරුවලින් වගා කුළුණ වටා ඇති භෝගවලට ජලය පොහොර ලැබෙනවා. වගා කුළුණේ ඇති භෝගවලට දියර පොහොරුවත් පහසුවෙන්ම යොදන්න පුළුවන්. වාරියපොල කෘෂිකර්ම විදුහලේ ගෙවත්ත අවට මෙවැනි සරුවට වැවුණු වගා කුළුණු කිහිපයක්ම දැකිය හැකි වුණා. ඒ වගේම ගෙවත්තේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලටත් වෙනම ඉඩක් වෙන් කරලා